කාරුණික පින්වත්තුනි ඊටාම වටින වැඩසටහනක් අද පියවර අධ්‍යාපන ආයතනයේ සිද්ධ කරන්න සූදානම් වෙන අවස්ථාවේ බාහිර බොහෝ කටයුතු තිබෙද්දිත් මෙතෙන්ට පැමිණි ආදරණීය මව්පියවරුන්ට පුණ්‍යානුමෝදනා කරනවා ඔබ වෙනුවෙන් ඊයේ රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශයේ ඉඳන් හිමිදිරි පාන්දර වෙද්දී ඇඹිලිපිටිය ප්‍රදේශයට වැඩම කළේ මේ වැඩසටහන තුලින් ඔබගේ ජීවිතයට ලොකු වෙනසක් ඒ වගේම මේ වැඩසටහන තුලින් ඔබේ ජීවිතයට ලොකු ආදර්ශයක් එකතු කරන්න ඕන නිසා හැම දිනම මෙත් සිටින් කරුණාවෙන් මේ වැඩසටහන සමග සමාදිගත වෙන්න මේක ධර්මදේශනාවක් නෙවෙයි මේක වැඩසටහනක් ඒ නිසා මෙත් සිටින් මේකේ තියෙන වැදගත්කම දෙමව්පියන්ට දරුවන්ට හැමෝටම දැනෙන්න විදිහට මේක ඔබට එකතු කරන්නයි අපේ සූදානම තියෙන්නේ ඉතින් මේක මගේ දේශනාවක් වුණාට මේක ඔබේ දරුවා සමග සාපේක්ෂව ඕම් දිහා බලාගෙන මේක සිදු කරන්න ඕන කාරණාවක් නිසා මේ පැත්ත කිසි කෙනෙක් බලන්න අවශ්‍ය කරන්නේ නැහැ තමන්ගේ දරුවා පැත්තට හැරිලා හොඳට පහසුවෙන් වාඩි වෙන්න ඔය අතේ තියෙන මලු මොනවා හරි තියෙනවා නම් බෑග් ඒවා අයිනකින් හරි පැත්තකින් හරි තියන්න බාධාවක් නොවන විදිහට තමන්ගේ අම්මගේ පපුවට අත තියාගන්න පුළුවන් දුරින් දරුවා ලං කරගන්න ඈඩ් කරන්න එපා දරුවා හොඳට ළඟින් තියාගන්න දුරකථන අංක දුරකථන තියෙනවා නම් ඒව සයිලන්ට් කරගන්න හදවත් රෝගීන් ඉන්නවා නම් වැඩසටහනින් ඉවත් වෙන්න මේ කාරණා පිළිබඳව ඔබට මුලින්ම සිහිපත් කර සිටිනවා හොඳයි සාදු කියන්න හැම දෙනා උනා නැවත වතාවක් සාදු කියන්න සිතු වේදහනින් ආවදී දරුවගේ දූත තමන්ගේ අත් දෙකට අරගෙන උකුල මතින් තියාගන්න. වටපිට නොබලා තමන්ගේ දරුවා දිහා හැම අම්මා තාත්තා කෙනෙක්ම බලන්න. පුතාලා වටපිට නොබලා අම්මා දිහා බලන්න. හුඟ කාලයකට පස්සේ දකින්න ඇත්තේ. අද්දක අල්ලගෙන දරුවාගේ දෙනත දිහා බලාගෙන කියන්න අද ඔයාගේ අම්මා ලස්සන සාරියක් සුදු ඇඳුමක් ඇඳගෙන ඔයාගේ ඉස්සරහා බංකුවක් මත වාඩි වෙලා ඉඳියට දහසක් වැඩ ගෙදර පැත්තකට දාලාද මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ ගෙදර තියෙන දහසක් වැඩ පැත්තකින් තියලා ඒ හැමදේම පසකින් තියලා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ ඒ හැම වැඩකටම වඩා අම්මට ඔබව වටින නිසා අම්මා කෙනෙක්ගේ පපුවේ ගලන දරු සෙනෙහස මේ සංසාරේ කවදාවත් නැ वचन वलिं कियन्न बै मगे पुते अदो याल ओय तनट गेन्नो इस्सरहा वाडी वेला इंदगेना ओयागे माध्यकिन अल्लगेन इन्न अम्मयि तात्तयि देन्ना मोनसा विशाल दुक्खंदरावक उहुलन्नट ऐतिद ए दुख ओबगे हदवतट मद दैनेवि पुते අපි කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ හැඩ වෙන්නේ ලස්සන වෙන්නේ ඉගෙන ගන්න මේ හැමදේම කරන්නේ
අපි වත්තපය හතර ඇතුව ලස්සනට මේ ලෝකෙට බිහි කරපු හින්දා බිහි කරපු දා ඉඳන් ආදරෙන් අපිව උස්මහත් කරපු හින්දා ඒසා විශාල දුකක් විඳපු ඔබේ අම්මා අද ඔබේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා දැත් අල්ලගෙන ඔබගේ දිහා බලාගෙන අම්මා කියන කතන්දරේ අද හොඳට අහන්න වගේ දුවේ ඔබටම පෙනේවි අම්මගේ දෙනෙත් තග වැටෙන කඳුළු කෙට මේ ලෝකේ අම්මා කියන পদවිය මොනතරම් වටිනවද කියලා අම්මා කෙනෙකුට මේ ලෝකේ දරුවෙක් තරම් වටින සම්පතක් මේ ලෝකේ තවත් තියෙනවද කියලා අම්මා තාත්තගේ වටිනකම දැනෙන්නේ අම්මා ළඟ ඉන්නකොට තාත්තා ළඟ ඉන්නකොට නෙවෙයි බඩගිනේ කියලා අම්මා ළඟට දුවගෙන යනකොට කවදාවත් අම්මා ගහලා පන්න ගත්තේ නෑ පුතේ කණ්ඩ නෑ කියලා අම්මගේ කොටස හරි ඔයාට දීලා අම්මා කුසගිනි දරාගෙන ඉදියා පුතේ උගන්නන්න හීන දකින්න ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න දම් කුඩ ටික කාලා කුසගින්දර නිවාගෙන ඔයාට රස කෑම හදලා කැව්වා මගේ දුවේ ඇල් වතුර කෝප්පයකින් කුසගිනි නිවා ගත්ත අම්මා ඔබ වෙනුවෙන් අප්‍රමාණ දුකක් විඳ පුතේ මේ ලෝකේ ඔබව ලොකු මහත් කරන්නට ඔබේ රත්තරන් අම්මා විඳි වේදනාව කොච්චරද කියලා ඔයාලා දන්නවනම් කවදාවත් අම්මට ඔයා රවණ එකක් නෑ පුතේ ඔබේ අම්මා ඔබව උස්මහත් කරන්න විඳි වේදනාව කොපමණද කියලා ඔබේ හදවතට දැනෙනවනම් කවදාවත් අම්මා ටික ටික කියලා බණින් එකක් නෑ පුතේ අම්මා වැරද්දට ගහනකොට බණිනකොට රවනකොට අපේ හිත පෑරෙනවා තමයි ඒත් අම්මා බැන්න ගැහුවා රැව්වා ඒ අපිට තරහට නෙවෙයි පුතේ කවදා හරි මේ ලෝකෙන් ඔයාලගේ අම්මා ඔබව දාලා ගිය දවසට කසාදයක් බැඳලා අම්මගෙන් වෙන් වෙලා ගිය දාට අම්මා නැති පාළු ඔයාට දැනෙයි පුතේ අම්මා නැති අඩු ඔයාට දැනෙයි මගේ දුවේ මේ ලෝකේ මව්පියන්ගේ තියෙන වටිනාකම මේ සංසාරේ කවදාවත් නැ වචන වලට කියන්න බෑ මගේ පුතේ ඔය දුක දැනෙන හොඳම කෙනා තමයි පන්සලේ මහාන වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් තුන වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා අත් දෙක අල්ලගෙන කඳුළු පෙරාගෙන කකුල් දෙක අල්ලලා වදිනකොට මට කිව්වා මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා එදා මං අම්මගේ ඇස්වල වැඩෙන කඳුළු කැඩපිය දාලා පන්සලට ඇවිදින් කහ චීවරය පොරවගත්තු වෙලාවේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි පුතේ ඔයාලා වගේම මමත් ඉපදුනේ කටුමැටි බිත්ති හතරක් මැද පිදුරු දාලා හෙවිල්ලපු වහලයක් තියෙන ගොම ගාපු මැටි පොලවක් තියෙන පුංචි පැල්පතක පුතේ කුප්පිලාම්පුව පත්තු කරලා ඉගෙන ගන්න කාලයක් පොඩි හාමුදුරුවන්ටත් තිබුණා පුතේ ඔබට ආසන්නම බලංගොඩ කියන ගමේ බොහෝම දුෂ්කර ගමකයි මමත් ඉපදුනේ දන්නවද පන්සලට ඇවිදින් කහ චීවරය පොරවගත්තු වෙලාවේ උදේ පාන්දර 3ට 4ට නැගිටලා අක්කර ගානක් පන්සලේ මිදුල දෑති කර ගැටෙනකන් පොඩි කාලේ අතු ගෑව පුතේ දැලිවලන් පිඟන් වාදන සිවුරේ දැලි තවරගෙන ඉදුල් ගාගෙන තනියම සේදුව පුතේ
හැන්දෑවට බණ පොත අතට අරගෙන විහාරයට ගිහින් පාඩම් කරනකොට අම්මව මතක් වෙච්චි වාර ගණන අනන්තයි පුතේ ඔයාලට වගේම පුංචි කාලේ බඩගිනි හැදුනහම අම්මා ළඟට දුවගෙන ගිහිල්ලා අම්මේ මට බඩගිනි කියලා කියනකොට කවදාවත් මගේ අම්මා මට ගහලා පැන්නුවේ නෑ පුතේ හරහට වඩාගෙන අම්මගේ තන පුඩුව තියලා රතු පාට රුහිරය සුදු පාට කිරි කරලා පෙව්වා පුතේ මව් කිරි ටික බීලා ටික ටික වැඩෙනකොට බත් කට කට අනලා ආදරෙන් මට කැව්වා පුතේ පන්සලේ මහන උනදා ඉඳන් රාත්‍රියට බඩගිනි හැදුනහම මහරෑ එක දෙක වෙනකම් බණ පොත් පාඩම් කරනකොට දැනෙන කුස ගින්දර දරා ගන්න බැරි වුනහම අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද ලොකු හාමුදුරුව ළඟට දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට පුංචි කාලේ අම්මා තුරුලේ තියාගෙන පොපු රත්තරන් කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවපු සම්බෝලයි බත් කටයි වෙනුවට අපිට ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණේ පුතේ වේවල් කෝටු නාරං සියඹලාතු මේවයි බැහිරි පාරවල් හිටිනක විතරයි ඒ සියල්ල විදගෙන අද මෙතනට ආපු නිසා අවුරුදු 23ක පොඩි හාමුදුරුව ඔබට කතා කරලා කියන්නේ එක දෙයයි අම්මා නැති වුණ දවසට තමයි පුතේ අම්මගේ වටිනකම දැනෙන්නේ ඔබව හදන්න විදි දුක කොච්චරද කියලා අද ඔබගේ හදවතට දැනෙවි අනේ මගේ අම්මත් මේ තරම් දුකක් විඳින්න ඇති නේද කියලා දකුණු අත ඉදිරියට දිගු කරලා අම්මගේ පපුවට තියාගන්න හැම පුතෙක්ම දුවෙක්ම වාඩි වෙලා අත තියන්න අමාරුයි නම් දන ගහගෙන හරි අම්මගේ පපුවට හොඳට දැනෙන්න අත තියන්න ඕන ලං කරගෙන අම්මගේ පපුවේ ගැහෙන හඬ ඔබේ දකුණු අතට දැනෙන්න ඕන සිනහසින් අම්මගේ පපුවට අත තියාගෙන ඉද්දි දැනෙයි ඔබට ඔය සෙමින් ගැහෙන අම්මගේ හදවත තව ටික වෙලාවක් යනකොට ගැහෙන වේගය ටික ටික වැඩි වෙන හැටි අම්මගේ දෙනෙත් අගින් කඳුළු කැට කඩාගෙන වැටෙන හැටි ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි මගේ දුවේ ඔබව හදපු දුක අම්මගේ හදවතට අද මතක් කරලා දෙනවා පුංචි කාලේ ඔයාගේ අම්මගේ කුසට කලලයක් විදිහට ඔයා වාපු දවසේ ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ මගේ පුතේ කුසේ ඉන්න දරුවට දෙවිල්ල හැදින් කියලා අම්මා උණු වතුර ටිකක් බිව්වේ නෑ පුතේ මගේ දරුවට රස්නේ දැනේ කියලා අම්මා හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ මගේ දරුවට රිදෙයි තුවාල වෙයි කියලා නව මාසයක් අම්මා ඔබව කුස තුල දරාගෙන ඉදියා අම්මගේ කුස තුල පයින් ගහද්දි දඟලද්දි හැරෙද්දි අම්මා කුස අල්ලගෙන වේදනාව වින්දා මගේ පුතේ ඔබව බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව කොච්චරද කියලා දන්නවද මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුෙකුට විඳින්න පුළුවන් වේදනාවේ ශක්තිය ඒකක 45යි පුතේ ඒ ඔබ බිහි කරන වෙලාවේ අම්මා ඒකක 57ක වේදනාවක් විඳිනවා පුතේ ඒක හරියට අස්ති 20ක් එකට තියලා දරමිටියක් වගේ දෙකට මැදින් කඩනකොට දැනෙන වේදනාව ඊටත් වඩා දුකක් අම්මට ඔබ බිහි කරද්දි දැනෙනවා
මේ ඇඟිලි ටික රේල් පීල්ල උඩ තියාගෙන ඉද්දි අතපය හතර කෝච්චි ඇවිදින් පොඩි කරගෙන යාවි ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන් පුතේ අම්මට ඔබව බිහි කරද්දි දැනිච්ච වේදනාව ඊට වඩා වැඩි ඉදි කට්ටක් අරගෙන ශරීරෙට අනින්න දසමයක් දසමයක් ගානෙලේ වැක්කිරෙනකම් ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන් පුතේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව ඊට වඩා වැඩි පුතේ ඒසා විශාල දුකක් විඳගෙන ඔබ බිහි කරපෝ බී රත්තරන් අම්මා ඔබේ මූණ දැක්කට පස්සේ අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මගේ තන පුඩුව කටේ තියලා රතු පාට ලේ ටික සුදු පාට කිරි කරලා අම්මා පිට පෙව්ව පුතේ ඒ මව් කිරි ටික බීලා ටික ටික වැඩෙන ඔයාලා මහරෑ එකට දෙකට තුනට හතරට නැගිටලා අඬනකොට අම්මා රෑ එළි වෙනකන් නිදි වරාගෙන ඔබව නිදි කළා පුතේ උදේ පාන්දර තුනට හතරට නැගිටලා බට්ටික උයලා කෑම පෙට්ටියට දාලා ඔබ පාසල් ළඟින් ඇඳුම මැදලා අන්දවලා ගෞමි රැලි ටික හදපු හැටි කොණ්ඩ කරල් දෙක පීරපු හැටි ගොතපු හැටි මතකද පුතේ අවුරුදු 13ක් අම්මා ඔබව හදන්න ඔය දුක විඳින්න ඇති පාසල ඇරිලෙනකන් අම්මා කඩුල්ල ළඟ බලාගෙන ඉන්නවා මගේ දුව දැන් ගේ මගේ පුතා දැන් ගේ කියලා පොඩ්ඩක් පරක් වෙනකොට අම්මගේ පපුව පිච්චෙනවා මගේ දුව තාම ආවේ නෑනේ මගේ පුතා තාම ආවේ නෑනේ කියලා ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලාගෙන ඉන්නවා බඩගින්නට බට්ටික කාගෙන ගියා මිසක් අම්මගෙන් ඇහුවද මගේ සුදු අම්මා කාලා දෙන්නේ කියලා අපිට වහන්න මතක නෑ පුතේ සමහර දාට අම්මා වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරලා හූරලා නෑඹිලියට දාගෙන ඉතුරු වෙච්ච හොදි ටිකත් එක්ක අනාගෙන කුස්සියට වෙලා තනියම දංකුඩ ටික කෑව පුතේ සමහර දාට ඇල් වතුර කෝප්පයක් බීලා කුසගිනි නිවාගෙන ඔයාලට රස කෑම ටික හදලා දුන්න පුතේ එහෙම කරපු අම්මට සමහර දරුවෝ කතා කරන්නේ උඹ බං බොලං තෝ කියලා අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට වැරද්දක් පෙන්නකොට අම්මට එකට එක කියලා බනිනවා පරුස වචනෙන් කතා කරනවා කෑ ගහනවා දන්නවද අම්මගේ පපුවට දැනෙන වේදනාව කොච්චරද කියලා භාවන්නේ නෑ පුතේ ඔබට ලැබෙන විපාකය පාපය කොච්චරද කියලා දන්නවද අම්මට ගහන්න බනින්න ඕන නෑ පුතේ අම්මා දිහා බලල එක වතාවක් රවල ඔරවල ගස්සල රවල බැලුවොත් ඔබ ඊළඟ භවී උපදීවි මනුස්ස ලෝකේ හැබැයි මිනිස්සෙක් වෙලා නෙවෙයි පාරිතෙන් තැංගල කුණු කානුවල විතලා මුළු ශරීරේ පුරාවට හොරි හැදිලා පැසව පැසව ඕජස් වැක්කිරෙන කුණු ගගහ පණුව වැක්කිරෙන තිරිසං සුනකෙක් වගේ උපදින්න ආසනම් එක වතාවක් අම්මට රවන්න පුතේ එක වතාවක් අම්මා ටික ටික කියලා සැර කරන්න පුතේ ඒ පාපේ ඇති සංසාරේ පුරාවටම අද අම්මගේ පපුවට තියලා අම්මට කියමු කළ වැරදි වලට සමා වෙන්න කියලා අම්මල හැමෝම තමන්ගේ අත දරුවගේ හිස මතින් තියාගන්න සෙනෙහසින් දරුවගේ හිස මතට අත තියාගෙන අම්මලා හදවතින්ම ප්‍රාර්ථනාවක් කරන්න
මෙච්චර කාලයක් මට ඔයා රැව්වට එරෙව්වට බැන්නට මම තරහ නෑ මගේ දුවේ ඒත් හිසට අත තියලා මං ඔයාට එක දෙයක් කියනවා අදින් පස්සේ අම්මා දිහා රවලවත් බලන්න එපා මගේ පුතේ අද ලස්සන කලිසම් කමිස ගවුම් සාය හැට්ට ඇඳගෙන හොඳට ඇවිදලා පැලඳලා යන්නේ පුංචිකාලින්නම් අම්මා ඔයාව දුක් විඳලා හදපු හින්දා ඒසා දුක් විඳපු බේරත්තරන් අම්මගේ පපුවට අත තියාගෙන මොහොතක් හිතන්න මගේ අම්මා මං වෙනුවෙන් මොන තරම්නම් දුකක් විඳින්ද ඇතිද කියලා ඔබටම දැනේවි අම්මා විඳි දුක කොච්චරද කියලා සෙනෙහසින් පපුවට අත තියාගෙන මේ කවි පද ටික අහන්න පදෙන් පද යහනකොට දැනේවි මගේ අම්මත් මේ දුක මං වෙනුවෙන් ඉහළ උහුලන් නැති නේද කියලා पापी उमन सिमिन कोटा
සෙනෙහසින් තමන්ගේ දරුවව පපුවට තුරුළු කරගෙන කියන්නේ 13 අවුරුද්දක් මං ඔයාට උගන්වන්න අපමණ දුක් විඳා මගේ පුතේ මගේ එකම හීනය කවදා හරි ඔයාගේ අම්මයි අප්පච්චි වයසට ගියාම මහලු මඩමට ඇදලා දාන්න නැතුව මහපාරට ඇදලා දාන්න නැතුව අපි දෙන්නව බලා ගන්න පුතේ අද ඔයාව පපුවට තුරුළු කරගෙන අම්මා ඉල්ලන්නේ එච්චරයි පුතේ එකම හීන එකම බලාපොරොත්තුව අම්මා තාත්තා දෙන්නව වයසට ගිහිල්ලා හැරමිටියෙන් යනකොට අපට මහා මන්දිර ඕනේ පුතේ ඔයාලා ඉන්න මහා විශාල මන්දිරේ කුස්සියේ පැත්තේ කාමරයක ඔයාලගේ මූණ බලාගෙන ඉන්න දුන්නොත් මට හොඳට මෑති මගේ පුතේ ඒ පුංචි ඉල්ලී මද හැම අම්මා කෙනෙක්ම තම දරුවගෙන් ඉල්ලනවා කොළු කමට ඔයාලා රණ්ඩු කරාට සෙල්ලම් කරාට රස්තියාදු ගැහුවට මං දන්නවා අම්මගේ පපුව ළඟට ලං වුණාම ඔය හැම කොළු කමක්ම ඉවරයි ඔයාගේ අම්මට තියෙන එකම සම්පත දරුවෝ ඔබ විතරයි අම්මල හැමෝම දරුවා පපුවට තුරුළු කරගෙන හිස අත ගාමින් කියන්නේ
दासे मासय कुसीदारा बीकल मागे पुते सिरुरे ले किरट पेरा नुबट पेवा दुए मागे सिने हास हिते वरदट माम गाहन ति पुंकी काले पुते कवदावत तारावेन एपाचोटी तुए संगवानुब गाते नेले उवा माम पुते बेरी उनाम अम्मा हाट साल करने वाद बत काट काट अनला माट कवन वाद पुते सोदला कुनु गते नहावन वाद पुते महलो माट में महापारे तानी कर दापुती यन्ने पाकव दावात नुबे अम्माव पुती पीटू पास पीले इन्ने मीसीतले ओय विदिहटम पप्पुवट तुरुरु वेला इन्न गमन तात्ता गेनत हितन्न पुते अद अम्मा मेतन इंदिया तात्ता समहर विट अद मेतेंट ऐविदिल्ल नेतु एति महापारी आभरण से ताता दुख विदिन साली वली पुते पासल्ली अंड ट्यूशन अंड इल्लन साली अरंदेन्ने ताता खरगटेन कां दुख विदिल होयन साली वली पुते एसा विसाल दुखाग विद पुताता हंदेवट गिदरटेन कुट समहर दवस्वरत अपी हुंदतम निदी
ළඟටවිත් රෙද්ද පොරවල මූණ ඉඹල පුංචි කාලේ අම්මගෙන් අහනවා මගේ සුදු දුවාද කෑවද මගේ පුතාද කෑවද කියලා ඊට පස්සේ තමයි තාත්තා බත් අහුරක් කටට දාගත්ති පුතේ සප්ත මහා සාගරයට වඩා කඳුළු මහ පොළොවට හෙළපු අම්මයි දාඩිය කඳුළු මහ පොළොවට හෙළපු තාත්තයි ඇරෙන්න මේ ලෝකේ කවුද පුතේ අපිට අවංක වාදරේ කරන්නේ ඔයා මගේ පණ කියලා ලං වෙන ඔය කිසි කෙනෙක් සැබවින්ම අපිට ආදරේ කරන අය නෙවෙයි පුතේ තමන්ගේ ඕනෑ එපාකම් මිටු කරන්නට තමන්ට ආදරේ කරන පෙම්බතුන් පෙම්බතියන් ඉන්න ලෝකයක මිනිහක් මරලා ගෙදරට ගියත් අම්මගේ හදවත නැමැති උසාවියේ සමාව තියනවා පුතේ ඒක තමයි සෙනෙහස කියලා කියන්නේ ඒ සෙනෙහසට පයින් ගහන දරුවෝ අම්මට රවණනවා බනිනවා ගහනවා අම්මට හිතරි දෙන වචන කියලා පාරවනවා තාත්තට හිතින් බැනලා හිත පාරවල අඬනවා ටිකක් සැර කරලා කොහෙද ගියේ මොකද පරක් වුණේ කියලා අහනකොට මේ මොන මල කරදරයක්ද කියලා තාත්තට බැනපු වතාවල් කොච්චර ඇතිද තාත්ත එහෙම කිව්වේ තරහට නෙවෙයි පුතේ ඔහුට තියෙන එකම සම්පත තමන්ගේ දරුවා නිසා ඒ බුදු තාත්තා අපි වෙනුවෙන් විදි දුක ගැන මොහොතක් හිතන්න පුතේ ඔබේ තාත්තා ඔබේ අතින් අල්ලගෙන දන ගාන කොට නැගිටින කොට අත දීපු හැටි ඒ තාත්තා තමයි පුතේ දන්නේ පුතාල දූල හැමෝම අධික නල්ලට අරන් වැඳ ගන්න මගේ බුදු අම්මගේ කකුල් දෙක ළඟ මං බැඳලා ද ඉල්ලන්නේ එක දෙයයි තාත්තගේ කකුල් දෙක ළඟ වැඳලා මං ඉල්ලන්නේ එක දෙයයි මං කළ වැරදි වලට මට සමාව දෙන්න අම්මේ මගෙන් උන පුංචි වරදකට පවා මට සමා වෙන්න තාත්තේ මං නොදැනුවත් කමින් පුංචි කාලේ ඉඳන් අද වෙනකන් අම්මටයි තාත්තටයි රවණ්ඩ බණින් ඩොරවණ්ඩ ගහන්න ඇති ඒ නොදැන කළ වැරදි වලට මට සමා වෙන්න
මිය දෙන තාක් මං මගේ ඇස් දෙක වගේ ඔය දෙන්නව බලා ගන්නවා අද මං පොරොන්දු වෙනවා මං හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා අම්මයි තාත්තයි මගේ ළඟ තියාගෙන මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා මගෙන් මුණ වැරදි වලට මට සමාවෙන්න අම්මේ දරුවෝ හොම කියලා වදිනකොට සමහර අම්මලට ලැජ්ජා හිතෙනව ඇති ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට දුදනං දෙන ඔවා වැද්දන් දෙසන බණ වැනි දරුවන්ට දෙමව්පියන්ට සලකන්න කියලා කිව්වට වැඩක් නෑ ඔබ ඔබේ අම්මා තාත්තට සලකන්නේ නැත්තම් අදෝය දරුවෝ වැඳලා කියනවා කළ වැරදි වලට සමාව දෙන්න මං මගේ අම්මයි තාත්තයි ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා පපුවට තට්ටු කරලා බලන්න ඔබ ඔබේ අම්මට තාත්තට සැලකුවද කියලා පපුව පිච්චියව මතක් වෙනකොට පොල් කඩුව හිල් කරලා පුංචි කාලේ ඔළුවට වක් කරලා දිය දෝ තින් ආවපු ඔබේ අම්මා අද සමහර විට ජීවතුන් අතර නැතුව ඇති අඩුම ගානේ අම්මව බලන්න මාසෙකට වතාවක් මහ ගෙදරට ගිහිල්ලා එන්න යනවද චීතරේ දක් දීලා බට්ටිකක් උයල අම්මගේ කුසගින්දර නිවල අම්මාව බලල එන්න යනවද ඇහුවොත් කියයි හාමුදුරුවනේ කොහින්ද අපිට උවට වෙලාවක් අපි හොඳටම බිසි කියලා පුංචි කාලේ ඔබේ අම්මටත් බිසි වුණා නම් අද ඔය අතපය හතරවත් කෙලින් තියෙන එකක් නැහැ කිරිගාල අතපය හතර හදලා ආදරෙන් හදපු අම්මා නාවල කවල පොවල අන්දවල හැඩ කරලා අපිව හැදුවේ අප්‍රමාණ දුකක් විඳලා බත් කටක් කවන්න ගියේ වටේ කොච්චරනම් පස්සෙන් විහිළු කතා බොරු කතා කිය කියා අම්මෙන් දැද්ද එහෙව් අම්මගෙන් වෙන් වෙලා කසාද බැඳලා එන දවසේ මතකද සාරි පොටේ කඳුළු පියදාලා අම්මා කිව්වා මාව දාලා ගියාට කමක් නෑ මගේ දුවේ මාව අමතක කරන්න එපා කියලා ඔය දරුවෝත් එක්ක අම්මා ළඟට ගිහිල්ලා බත් පිඟානක් බෙදලා අම්මට බත් කටක් කවන්න පව් සිද්ධ වෙන්නේ නෑ ගෙදර ඉන්න අම්මට සමහර මව්පියෝ සලකන්නේ තිරිසන් සත්තුන්ට වගේ ආච්චි අම්මට කණ්ඩ දෙන්නේ සමහර වෙලාවට කැඩිච්චි බෙලෙන් පිඟානකට දවසක ඔබේ දරුවොත් ඔබට ඒ තැටියම බෙදාවි අම්මේ තාත්තේ එතකොට හිතේවි දෙවියනේ මං මගේ අම්මට සැලකුවනම් මට මෙහෙම වෙන්නේ නෑනි කියලා ඔබේ දරුවෝ දවසක ඔබට සලකන්නේ ඔබ කරන දේවල් බලන් ඉඳලා එහෙනම් අදවත් හිතට ගන්න අම්මා බලන්න ගියේ නැත්තම් තාත්තා බලන්න ගියේ නැත්තම් ඔබේ දුවගේ අතින් අල්ලගෙන පුතාගේ අතින් අල්ලගෙන අදම ගමේ යන්න අම්මා ළඟට යන්න දුක සැප බලන්න අම්මට ආදරෙන් සලකන්න ඔබේ දරුවෝ දවසක ඔබට ඇස් දෙක වගේ සලකාවි වැඳ ගන්න අත් දෙක නල්ලට අරගෙන ආදරණීය ඔබේ මව්පියන් සිහිපත් කරන්න තමන්ගේ දරුවෝ ළඟ තමන්ගේ මව්පියන්ට වදින වෙලාව අවුරුද්දට සැරයක් ගියා නම් අදින් පස්සේ මාසෙකට වතාවක් අම්මා බලන්න යන්න දුව පුතා එක්ක ගිහිල්ලා අම්මගේ දුක සැප බලලා බෙහෙත් ටිකක් අරන් දීලා කුසගින්න නිවල අඩුපාඩු බලන්න දීපල යාන වාන වතු පිටි බංගලා නිල බල තාන්න මාන්න මේවා තිබ්බට වැඩක් නෑ මගේ පුතේ බිහි කරපු අම්මට සලකන්නේ නැත්තම් හදපු තාත්තට සලකන්නේ නැත්තම් දස මාසයක් කුස දරුවම්මා
කතුලි සුදු කිරි කරලා පෙව්වා මගේ අම්මා හරි මාවත මේයි කියා මතු බවක බුදු වේවා ආදර මගේ අම්මා නුඹට මගේ වැරදියුණා ආදර මගේ අම්මේ හිතරි දෙනා වචන කියලා රවන්න ඇති සියලුම වැරදිවලට සමාවෙන්න අම්මේ මේ පින්ගෙන මතු බුදු බව ලබාගන්න අදනු බැනැති පාලුවමට දැනන වාසුදුුවම්මේ මගේ පුතා මගේ ළඟ සිට මට වඳිනවා අම්මේ ඔබත් මගේ ළඟ සිටියා නම් අද දින අම්මේ පෙරලි පෙරලි මම වඳිනවා ඔබේ පායුග දහඩිය කැට පොලොවෙහෙලා දුක් විඳේ මගේ පියා ගිනි අවුවේ වැඩ කරලා මොදල් අම්බඩු ගිනත් දුන්න පියා මතු බවයක බුදු වේවා උඹටත් මම වැරදි කළා ආදර මගේ තාත්තේ හිත
तरी देना वचन कियला रवन तीतावंति एसीलो में वैर दिवलट सामाविन तांति में पिंगिन मातु बुदु बावे लबागन तांति बुलत्तत गांड दारू है मो मातट अम्मा की आतट दिन में बुलत्तत है दीला दाना गहला अम्मा की ककुल देख अलग न वैंदगान ढहम दारू एक में अम्मा की अंगली टिक उड़ीं अततीन डोना इस पर्श वेन डोना तीला पासंग पीहटो वाला होंदर ट दाना गहला अम्मा की ककुल देख अलग लवांदी मटे अम्मा लगे ऐसूला कांडुलु बैठे भी मेरन का अम्मा मिये देन ताक मंग मगे अम्मा व मगे अस्तिक वगे रख गन्नवा उदे पांदर गेदरिंग पिट वेला याना कोटे अम्मा की देपतु लाल वेंदल पिटा तेन पुते पाउसिद वेन्ने ने रात्री ये नींदते याना कोटे अम्मा की ककुल देखाल वेंदल निदा गन्न पुते पाउसिद वेन्ने ने अद अम्मट वेंदल अम्मट वंदिन गाथाव अपि हेमूम शब्द नगल कियमु अम्मट वंदिन गाथाव अद कियल कियन्ने दसम सक्कुर दरामा बिहिकल मगे अम्मे मे बुलत्तुरु लोबे दूतट दील वेंदल पोरुंदु वेनवा मिन पस्से कवदावत अम्मट रवन्ने उरवन्ने बनिन्ने ने कियला अम्मल हेमोम नेमिल्ला दरुवांगे सतगांड मे गाथाव कियन कोट हेमोम अम्मट वंदिन गाथाव शब्द नगल कियवन्न ओन आदरें तमंगे अम्मट नमस्कार करंद दसमासी उरी අද මගේ තාත්ත මෙතනට ආවේ නැති වුණාට මං කවදාවත් තාත්තත් එක්ක තරහ නෑ මගේ තාත්තේ මොකද මං දන්නෝ ඔයා කොහේ ඉඳියත් මං ගැන හිතනවා කියලා අද ඔයා මගේ ළඟ ඉඳියා නම් මං කකුල් දෙක අල්ලලා ඔයා ළඟ එකම දෙයයි මං ඔයාගෙන් ඉල්ලන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් අම්මා උදේ ඉඳන් රෑට අපි වෙනුවෙන් කොයි තරම්නම් දුකක් විඳිනවද මගේ රත්තරන් තාත්තේ
සමහර දාට ඔයා හැන්දෑවට ගෙදරට එන්නේ මත් පැන් බීලා හතර ගාතින් පුංචි පුතාට අද පොරොන්දු වෙනවද ඔයාගේ රත්තරන් දුවට අද පොරොන්දු වෙනවද මින් පස්සේ කවදාවත් මත් පැන් බොන්නේ නැහැ කියලා මං ආසයි ආපු ගමන් තාත්තා ළඟට ඇවිත් තුරුළු වෙලා ඒ උණුහුම විඳින්න ඒත් මත් පැන් බීලා පුහම තාත්තා රකුසෙක් වගේ බුදු තාත්ති බොන්න එපා කියන ඉල්ලීම තාත්තගෙන් කරන්න අද තාත්තා ළඟ නැතත් හදවතින් හිතන්න උපදින උපදින ජාතියක් පාසා මත් පැන් නොබන පිය කෙනෙක් මට ලැබේවා කියලා සිනෙහි බර තාත්තට වඳිමු හැමෝම ගාතාව කියලා තාත්තලත් අම්මලත් හිස අත ගාලා දරුවට පොරොන්දු වෙන්න පුතේ මං ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරනවා කියලා ආදරෙන් දරුවගේ මෝන සිපගෙන පපුවට හොඳට තුරුළු කරගන්න දරුවව දරුවව සිපගන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බැරි නැහැ සෙනෙහසින් තමන්ගේ දරුවව සිපගෙන ආදරෙන් පපුවට තුරුළු කරගන්න අම්මගේ නවටේ අත දාලා හොඳට අම්මට තුරුළු වෙලා මොහොතක් ඔය උණුසුම විඳින්න පුතේ අවුරුදු කීයකට පස්සේද ඔබේ අම්මගේ පපුවේ ඔය උණුසුම ඔබ ලබන්නේ බලන්න සෙනෙහස කොච්චර වටිනවද කියලා අවදාහරි අම්මා පිව දාලා ගියොත් මේ ලෝකෙන් සමු අරන් ගියොත් එදාට කාගේ උණුසුමද අපි ලබන්නේ ඒ නිසා අද අම්මගේ පපුවට තුරුළු වුණාම අම්මා නැති දවසකට විඳිනේ සෙනෙහස අද ඔබගේ හදවතටම දැනෙනවා ඇති ඔය පපුවට තුරුළු වෙලා විඳින සෙනෙහස ඔබව මුළු ජීවිත කාලෙම ජීවත් කරාවි වෙලා කිරිපත් පිඟාන දරුවගේ අතට ගන්න. බුලත් අත පැත්තකින් තියලා කිරිපත් පිඟාන දරුවගේ අතට ගන්න. අම්මලා බංකුඩින් වාඩි වෙන්න හැමෝම
කිරිවත් පිඟාන තමන්ගේ දරුවාගේ අතට දෙන්න පුතාල හැමෝම තමන්ගේ මව්පියන්ගේ පැත්තට හැරිලා කිරිවත් පිඟාන අතට ගන්න මතකද පුංචි කාලේ අම්මා බත් කවන්න පස්සෙන් ආපු හැටි මේ කටක් කන්න පුතේ තව කටක් කන්න පුතේ අම්මා කියපු මේ මිහිරි වචන ටික මතකද ඉක්මන්ට ලොකු වෙන්න මේ බත් කටක් කන්න පුතේ තව බත් කටක් කන්න පුතේ අම්මා එහෙම කිව්වේ ඇටි මතකද ඒත් එහෙම කියන්න බැරි දවසක් අම්මට තාත්තට එනවා පුතේ ඒ හැරමිටියෙන් යන දවස පුතේ අන්න එදාට අම්මගේ තාත්තගේ කුසගිනි නිවන්නේ ඉන්නේ මේ ලෝකේ ඔයාලා විතරයි පුතේ අද පොරොන්දු වෙන්න ඔය කිරිපත් කවලයි ටිකයි අම්මට කියන්නේ වෙනදට බත් කවන්නේ කිරිපත් කවන්නේ ඔයාගේ අම්මයි තාත්තයි පුතේ අද ඔයාගේ අතින් කිරිපත් කටක් කවලා අම්මටයි තාත්තටයි පොරොන්දු වෙන්න මං මැරෙනකන් ඔයාලා කුසගින්දරේ තියන්නේ නැහැ කියලා ඔය කිරිපත් කට ඔයාගේ අතින් කනකොට අම්මගේ දෑස් අග කඳුළු වැක්කිරේවි ඒ දුක් කඳුළු නෙවෙයි පුතේ සතුටු කඳුළු දරුවෙක්ගේ අතින් බත් කටක් කන්න අම්මා කෙනෙක් පෙරුම් පුරනව පුතේ හැමෝම දැන් කිරිපත් පිඟානේ කිරිපත් කට කට අම්මටයි තාත්තටයි කවන්න මං ඔය දෙපළව මැරෙනකම් ආදරෙන් බලා ගන්නවා කියලා උස තුල පිළිසිඳ ගත්න පහන්දල්ලු අම්මා රස කිරිපත් කැටි හති රස දුගිද දරුන් අම්මා බලන්න අම්මලගේ දැස්වල තියෙන සතුට දරුවෙක්ගේ අතින් කටක් කන්න මොන තරම්නම් පිං කරන්නද අම්මලා තාත්තලා දැන් කිරිපත් කෑල්ලෙන් කට කට තමන්ගේ දරුවට කවන්න මං මෙහෙමයි මගේ පුතේ ඔයාව පුංචි කාලේ කවලා ආදරෙන් බලාගත්තේ කියලා අකුණු අටයි පත් දෙකටයි කියා ගැව්ව අම්මා උතුන් උතුන් මගේ කුටුට වතුර දෙව්ව අම්මා දරුවන්ට එවම් පියන් හඳුනා දී මාගේ දරු තුන්දෙනෙක් අවුරුදු 6 මේ ගුරුතුමා ළඟට ඉව්වා මගේ දරුවන් හොඳ තත්ත්වයකට ගෙනල්ලා මේ ගුරුතුමන් මේවාගේ ස්වාමීන් වහන්සේ නමක් වැඩලා මේ සියලුම දරුවන්ට දෙමව්පියෝ හඳුනලා දීලා මේ මං දෙයක් කරාට වඩා පිං ඒ වගේම මේ වගේ මේ හඳුරමක් වඩම්මලා මේ පිං පිංවත් වැඩක් කරපු සර්ට මේ ස්වාමීන් වහන්සේටත් මා දුන් වැඳලා කියන්නේ බුදු බව අත්වා කියා ප්‍රාර්ථනා මා නිහඬ වෙනවා ඔබටත් මෙවන් අදහස් උදහස් දක්වන්න ඇති ඔබට ඒ දැනෙන අදහස් උදහස් ඔබට කියන්න පුළුවන් ඒ වගේම ඔබේ යෝජනා අදහස් අපට කියන්න පුළුවන් සටහන් කරගන්න ඔබේ දුරකතනයේ සටහන් පොතේ මේ පොඩි හාමුදුරුවන්ගේ දුරකතන අංකය කීමට යාමක් නැත්නම් මේ විස්තර සමියොබට මාගේ මොබිටෙල්
नाम्बरय बिंदु हाथ एक देख ओब मूलट योदान हत तुनाई आसू तुनाई इलांगट योदान एक देखा नंबरे आवे साने योदान विजित सामी दो किये लाई तीन माट आम तान दुकिन पेले न सात दुकिन मी देतन्वा बियें पेले न सात बियें मी देतन्वा सोविं तैवेन सात सोमनासं वेतन्वा सैम देना लोव सुव पातं वेतन्वा सैम देना लोव निवां दकेतन्वा